ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒවං බුද්ධං සරණං පානං ධම්මං සංඝං ච භික්ඛවේ. භයං වා ඡම්මි සත්තං වා ලෝමහං සෝ නිස්සති.
ශ්‍රද්ධාවන්ත සිද්ධි. ලෝකාග්‍රව භාග්‍යවතු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ගජංග සූත්‍රයේ අවසාන ගාථා මෙකි. ඒවං බුද්ධං සරණං මෙසේ නවාරහාදී බුදුගුණ සීකරන්නෝ උන්ට ධම්මං සංඝං ච භික්ඛවෝ ධර්මරත්නේ සංඝරත්නය සීකරන්නා වූ භයං වා සම්දි සත්තං වා භයක්ඛෝ තතගනීමක්ඛෝ ලෝමහංසෝ නහෙසති හෝමෝද්ගමනක්ඛෝ නුවන්නේය ගාථාවක සිටේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගජංග සූත්‍රයේ අන්තර්ගත වන්නේ සූවිසි මහා ගුණයයි. මේ දේශනේ ප්‍රවැත්මට නිදානයක් වශයෙන් ඉදිරිපත් වී ඇත්තේ දේවාසුර සංග්‍රාමය. දේවාසුර සංග්‍රාමය කියන්නේ මේ මහා භද්‍ර කල්පය ආරම්භයේදී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ මනලව ඕපපාතක උපන්නා. ඒ කාලේ මිනිස්යන්ව පරමාස අවුරුදු අසංකේයයක් තිබුණා. මිනිස්යන් අහසින් ගමන් කරන්නේ. මිනිස්යන්ගේ ආහාරය ප්‍රීතිය. මිනිස්යන්ගේ ආලෝකේ ශරීරාලෝකේ. මේ විදිහට කාලාන්තරයක් තිබුණ අවුරුදු අසංකේයයක්. කාලයගේ රැමෙන් ඒ මිනිස්යන්ගේ අර పూర్ව පුරුදු අනුව දෙනස් පහළ වීම නිසා පිටෙන් පිට ඒ සම්පත් ලැබුණා. ආලෝකයේ අතුරු දාම් වුණා. ආසින් යාගතෙන හැකි වුණා. ආහාර පාන වලට ආසාවල් නැති වුණා. ඔයදී තනුපිනෙලින් දිලිහිගෙන ඇවිල්ලා සමහර කෙනීකේ ගැන නැවත සංවේදී වෙලා ධ්‍යාන වඩා බමුදු. ඔය අතර සමහර පූර්ව වාසන ඇති පුණ්‍යවන්තයෝ තම තමගේ ඒ සසර පුරුද්දට අනුව සීලාදී ගුණ පුරන්න පුරුදු වුණා. ඒ අතර දෙක්තරා ගම්මානයක මඟ මානවක නමින් කරුණේ දුක්පත් ගම්මානයක් ගම. මේ මඟ මානවක තුමා ජීවත් වෙන ගම බොහොම නිසරු ගම. බොහොම අසරණ ගම. ඒ ගමේ මිනිසයන් ජීවත් වුණේ බත කර්මාන්තේ. බත පැලලි, බත සැදුරු, ඔය වගේ දේවල්, බත කෙට්ටි, බත කුරුණි මේවා නිපදවමින් ඒවා විකුණලා තමයි බොහොම දුක සෙදී. සත්‍යනා දවසක් මේ මඟ මානවක ගියා මේ කර්මාන්තකලකන ගලන්නේ. ඒකට තරුණය. ඉතින් මේ කර්මාන්ත කරන්නේ ගහක් නැත. කාලාවක් නෑ වැස්සත් කෙවෙන. ඒ ගහ ඇතු උනා පිරිසුදු නෑ. බොහොම කලි කපල දිලිලා. කනකොල නිදි කුම්භ වැනි දේවල් ඇදිලා. ඉතින් මිනිස්සුව පාප පාගා තමයි මේ වැඩ කරන්නේ කිසිම ගාණක් නෑ. ඉතින් මඟ මානවක කල්පනා කළා කෙනෙකු සුද්ධ කරනවා නම් කොච්චර හොඳද? ඉදල්ලා ගෙනල්ලා මේ ගායත සුද්ධ කළා කොටසක්. කොටසක් සුද්ධ කළා සුදු වැලිය ගත්ත සමන්න. තවත් කෙනෙක් කැලේලා උරු තල්ලු කරලා සුද්ධ කරු කඳනයිති කරගත්තා. මග මානක තිපෙන් නැතුව තවත් කෙනෙක් සුද්ධ කළා. ඒක තවත් කෙනෙක් තවත් කෙනෙක් සුද්ධ කරනවා. මෙහෙම දාස පුරාම ගහට සුද්ධ කරන්න උන අවශ්‍ය. ඒ සමන් සුද්ධ කරන කෙනෙකු කෙනෙක් ආවා කියලා අමනාපුනේ නැහැ. මේ මඟමානෝකේ සන්තෝෂ වුණා. මම මේ පිරිසිදු කරන තැන තවත් කෙනෙක් සැපසේ මේ වැඩ කරගන්නවා නේ කියලා. එච්චර වටිනා දීර්ෂ්‍යා නැති කෙනෙක්. ඉතින් මඟමානෝ උතුමා මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මේ මිනිස්සු පිරිසිදුවට කැමති. හැබැයි පිරිසිදු ගන්න ආකාරය නොදන්න තමයි තියෙන්නේ. මම දැන් අද පටන් ගම සුද්ධ කරන්න ඕනේ කියලා දැන්ලක් කෝඩයක් මේක මේක අරගෙන ඇවිල්ලා අර වැඩ කරන ස්ථානයේදී තම පාර හදන්න පටන් ගත්තා. පාර හදනවා දැන් අඩි පාර තිබුණේ බොහොම අමාරුවෙන් මිනිස්සු යන්නේ නේ. මේ මඟ මානවක පාර සුද්ධ කරමින් දෙපැත්තේ පාම දමමින් මැද සමතලා කරමින් අර පයේ ඇත්තෙන්නේ තියෙන ගල් මුල් ආදී ඉවත් කරමින් පාර සුද්ධ කළා. මේක දැක්ක කලක් නේ තවත් කෙනෙක් ඔව් මොකද සමුන්නාසනේ සමන්ද වෙන වැඩ නැද්ද? ඔව් මේක ලොකුම වැඩක්. මේ මිනිස්සු යන්නේ මේ පාර සුද්ධ කරන එක ලොකුම වැඩක්. බලන්න මේ පාර යනකොට කකුල හැප්පෙනවා, වලවලුද වැටෙනවා, මඩේ එරෙනවා. සමතලාව තියෙනවා නම් මේ පාර බොහොම පහසුවෙන් මිනිස්සු අනවනවනේ. ඒ නිසා මම මේ පාර කපන්නේ නිකන් නෙමෙයි. මේ පාර කපන මම දෙව්ලෝට යන්න.
මම මේ පාර පසන්නේ දෙවොලට යන පාරක් ඇටියට. මම මේක පිරිසුදුයෙන් කරන්නේ. මේ කතාව අහගෙන ඉතියේ 32 දෙනෙක් මේ එකතු වුණා මොහොත. දැන් 33 දෙනයි පිරිස සමාගමක් වාඩි වුණා. මේ මඟමාන උතුමා හැම දෙනාටම කරුණු වටහා දෙමින් මුළු පාරම සමතලා කරා. ඒ දඬු කාලන් දාන්නුන තැන ඒවා කළා. සමනක්ෂණේ දැන් මිනිස්සු බොහෝම සැපෙන් යන අයනවා. වැඩ කරනවා. සාදුරුත් මේ පිරිස යන ධාම පාන්දර හතරක සමානව දේලා එක්කාසෙලා කතා කරන්නේ මොකද? අපි අද අහවල් පාරම හදමු. අහවල් පාලම හදමු. අහවල් නිද සුද්ධකදමු. අහවල් දුක්ඛතාවේ ගරාවැතෙනෙම ජී හදලා දෙමු. අහවල් සරාරද සුද්ධ කරලා මිනිස්යන් ගොවිතැන් කරන් ඉඳ සලස්සමු. මේම තමයි. හැමදාම ගම්වාසියන්ට මෛත්‍රී කරමු. මේ ගම් වැසියෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ ගම් වැසියන්ට මේ ගම සාරවත් වේවා ඕන්ට සතුටේ ජීවත් වෙන ලැබේවා ඒ ධන්න හැටියට අනුන්ත සුත මෙච්ච වැසියෝ ඉතින් මෙහෙම ගියාම වැඩි කාල ගත වෙන්නේ නැහැ ගම සුද්ධ වුණා කලාවල් එළුණා මේකින් සිද්ධ වෙන්නේ මේ අස්සන්ද ගොරු පැමිණිල්ල කුද්ධිය ගමෙන් ගම්පතිගේ එකොට මේ සැලෑව කෙනෙකුට සොර සුරා පෙරේ සොරාරක් වැඩිම ආදී අපරාධ වලින් මුන් සම්ලස්ස දෙමින් තිබුණා. දැන් ඒව වැලකිලා කියන්නේ ගම එළිවීම නිසා මේ ගම්පතියා රජතුමාට සමනිල්ලක් කළා. මගේ ගම විනාශ කරන ගම්පහරු බුදු කණ්ඩායමක් ඉන්නවා. වහාම සජානින් ගෙන්නලා දඬුවම් දෙන්න. ඉතින් අද වාගේ කාලේ දෙපැත්තෙන් මෙසලා නඩුවක් අහනවා නෙමෙයි ගම්පතිගේ වචනේ දෙලින්ම බාර ගන්නවා. එනිසා රජතුමා කඩිතුමාගේ සේනාව යවලා මොන් මාන්සු දාලා ගෙන්නගෙන කිසියම් වාගේභාගයක් නැතුව රජ නිදුලි කියන්නේ රාජාංගනේ අසාලව පහමාණ්ඩ නියම කළා. මොන අපරාධයක්ද? මොන අපරාධයක් කළාද? නමුත් මේ මගමාන ගතුමා හැම දිනකටම කිව්වා කිසි කෙනෙක් වෛර කරන්නේ නැහැ. සත්‍යරුවන්ට වෛර කරන්නේ නැහැ මෛත්‍රී කරා. ගම්පතිට වෛර කරන්නේ නැහැ මෛත්‍රී කරා. අතාට වෛර කරන්නේ නැහැ මෛත්‍රී කරන්නේ. තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දූ දරුවන්ට මෛත්‍රී කරන්න වගේ මේ හැමතෙම මෛත්‍රී කළ විදිහ හදා ගන්න. අපි සුගතියට යන්න. අපි කිසිසේත් අපහාස යන්නේ නැහැ. අපි දෙවොලොවට යනවා. කිසි කෙනෙක් බාහෙන් නැහැ මෛත්‍රී කරන්න. ඒක ඉතින් මෛත්‍රී කළා අපහාස ලං වෙන්න බැරි වුණා. පස්සේ සජිරුවන්ද ආරංචි වුණා එතන ලං වෙන්නේ නැහැ කියලා. මේ පිටිස දිමෙ දිගා කරලා කදුරු වලින් වහලා කලාල වලින් වහලා පාගුවන්නේ නැහැ. එතකොට මේ අය වඩාත් මෛත්‍රී කළා. අන්තිමේ එතන කෑ ගහගෙන පස්සට දිව්වා. ඉතින් සමහර අය සජිරුවන්ද කියලා කියන්නේ මෙයන් සල්ලක එතුන්ට ලං වෙන්න බැරි මන්තර ඇති කියලා. එතකොට සජිරුවන්ද කියන සැකයක් ඇති වුණා මේ පිටිස ගෙන්නවා රජතුමා ඉදිරියට. අරුව තමන්හාසේලා ළඟ අතුන්නේ ළමින්ද බැරි මන්තර කියනවා. එහෙමයි දේවයන්හා අපි ළඟ තියෙනවා. මොනවාද මන්තරේ? අපි හැමදාම මේ පාන්දරේ නැගිටලා මේ ගම දියුණු කිරීමට සාකච්ඡා කරන මෙන්න මේකයි මන්තරේ. ඉතින් රජුගේ හැම මොකක්ද මේ කතාවේ තේරුම කියලා ගම්පතිට. ගම්පති දැන් උත්තර නැතුව ඉන්නවා වැවුලනවා දැන්. කාරණේ ඇත්ත කියයි කියලා. ඉතින් පස්සේ මගමහන ඔබතුම දේවයන් වහන්සේ මේ ගම අපේ ගම බොහෝම කැලෑ ගමක් තියෙනවා. අපි මේ 33 දෙනා එක තුන පාර හැදුවා. පාගම් දැම්. ඒ දඬු දැම්. ජීන් හැදුවා. යව් දැම්න. දුප්පතුන්ගේ ගැටෙන් යන ගෙවල් හදලා දුන්නා. දුප්පතුන්ගේ ඉඩකඩම් අපි වවලා දුන්නා. කැලෑ එලිකලා දුන්නා. මේ විදිහට දැන් ගමට යවලා බලන්න ඔබ වහන්සේගේ යම්කිසි අමති කෙනෙක් යාවල බලන්න කලින් තිබුණු ගම දැන් කොහොමද තියෙන්නේ ඒවා තමයි අපි කර අපේ උපාධිකා. ඉතින් අහුවන් ගම්පතිකින් ඇත්ත දෙන්නේ ඌට උත්තර නෑ. අන්තිම ඔහු වෙවුලන්න ගත්තා. බොරු කමනිල්ලක් කිරීම ගැන කඩිතුමා ඔහු තානාන්තරයෙන් ඉවත් කරලා මග මානවකයාට මුළු ගමම දුන්නා. අසක් දුන්නා. ගම දියුණු කරන්න තව අවියාවුද එවැගේම ධාන්‍ය අවශ්‍ය ගෘහ උපකරණ කෘෂි උපකරණ ඔක්කොම දුන්නා. දැන් මගමානක තුමයි 33 දෙනා 30 දෙනා 32 දෙනා 33 දෙනා එකතු වෙලා කඩිතුමා කිස්තුති කරලා අර ගම්පතිට සමාව දෙන්නයි කියලා ගමට ගිහින් ගම සමාවක් දීලා. අන්තිමේදී විශාල ප්‍රජාශාලාවක් ඇතිවෙලා. ප්‍රජාශාලාවේ හැම අංගෝපාංගයක්ම ඇති කළා. ඒ කියන්නේ විදික්ෂේ ශාලාව
එවාගේම ධර්ම ශාලාව, ආගන්තුක ශාලාව, ආරෝග්‍ය ශාලාව, ප්‍රජා ශාලාව, මේ හැම එකක්ම ගමට අවශ්‍ය සියල්ල සම්පූර්ණ කළා. මේ 33 දෙනාම වෙනම කාමර 33ක් හැදෙව්වා ආගන්තුක සත්කාර සඳහා. මේ 33 දෙනාගේ නමින් ආගන්තුකයන්ව නැවතුම් පොළවා. ඉතින් වෙනද ශාල කොහොමදනේ? උළු ගමට මේක ලොකු පහසුවක් වුණා. දැන් මේ කාර්යයට වෙනද මධ්‍යස්ථානයක් වාගේ නගරයක් වාගේ. ඉතින් ඒ වගේම ආගන්තුක සංග්‍රහ කළා. ඉතින් මේ මගමහනගතුන අනිත් අයට වඩා බුද්ධිමන්තව ඒ සමාජ සේවාව කරද්දී තමන්ගේ නිවසේ අයටත් සැලකුවා. ඒ කියන්නේ දෙමව්පියන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට වාගේ සැලකුවා. දූ දරුවන්ට සැලකුවා. අනිත් හැම දෙනාට ආදර්ශමත් කටයුතු කළා. අන්තිමේ මේ ත්‍රිසගයේ දෙහෙද සෞඛ්‍යසාධකයි. ජවලෝක ගියා සෞඛ්‍යසාධකයට. සෞඛ්‍යසාධකයට ගියාම ඒ කාලේ සෞඛ්‍යසාධකයේ වාසය කරන අසුරයෝ. ඒලේක චිත්ති, පහාරාද, කාමු ආදී අසුරයන්ට. ඒ අය සෞඛ්‍යසාධක දෙවියන් සමාන ආයුෂ වර්ණ සැපබල ඓශ්වර්ය ඇති පිරිසක්. ඉතින් හැබැයි ඔවුන් සුරාපානය කරනවා වෙනත් වෙනත් දේවල්. දෙවියන් සුදුසු නැති දේවල්. ඉතින් මේ පිරිස, මේ අලුත් ජීවි පිරිස ඒ ජීවගාන උපන්නාම අර අසුරයෝ මොකද මේ අලුත් පිරිස පිළිගන්න සුරාපානයක් ලෑස්ති කළේ. සුරාපානයක් ලෑස්ති කළා මගමානකතුමා මනුෂ්‍ය ලෝකියක් වශයෙන් නෑනේ. අනුස්සලව කොනේ පංචින් ලැබෙච්ච නිසා මේක පිළිකුල් කළා. මේ සුරාපානයේ පානින් අප පිළිගන්නේ මේ බලාපොරොත්තු වෙන පිළිකුල් කළා. පිළිකුල් කළාද අසුරයන් ඒ දිව්‍ය ලෝකයෙන් ඉවත් වෙන හැටියට කියම් කළා. ඕන් ඉවත් වෙන්න කැමති නෑ. ඕන්ගේ ජන්ම භූමියනේ. නමුත් මේ සක්‍රදීව රාජය දැන් මේ මගමානකතුමා සද්දේව රාජා වුණා. අනිත් පිළිස දෙතිස් ජීව රාජයන් වුණා. දෙතිස් ජීව රාජයන් වුණා. ඉතින් අන්තිමේදී මේ අසුරයන්ට යන්න සිද්ධ වුණා. ඔවුන් එක සටනක්ද සිද්ධ වුණා. ඔවුන් එක සටනක් හැබැයි ඔවුන්ට දින තිබුණා. ඔවුන් මහා මේර පස්ලේයි ඔවුන්ට භාවනාවක් ලැබුණා. නමුත් ඒ අය වරින් වර ආවා සද්දේව රජතුමා එක සටන් කළා නැවතත් ඒ ස්ථානේ හැරගන්න. එම අවස්ථාවකදී ඇතුණා වූ දෙවියන්ගේ අසුරයන්ගේ යුද්ධය තමයි දේවාසුර සංග්‍රාමය කියන්නේ. ඒ දේවාසුර සංග්‍රාමයට සූදානම් වෙච්ච සද්දේව රජ තමන්ගේ දිව්‍ය පිරිසට අනුශාසනාවක් කළා. මේ සූත්‍රයේ සඳහන් වන්නේ මේකයි. මගේ දිව්‍ය පිරිසට බරක් ඇත ගැනීමක් රෝමෝල් ගමනක් ආවක් මේ දේවාසුර සංග්‍රාමයේදී මගේ රසේ පොඩිය බලන්න. ගජාග්ගම් උල්ලේඛයේ යටතේ මගේ රසේ තියෙන පොඩිය කුඩිය බලන්න. එතකොට මම ඉන්න බව දන්නානේ. එතකොට මේ දෙවියන්ට බයක් ඇති වෙන්නේ. මගේ රතේ පොඩිය දකින්න ලැබුණා නම් ප්‍රජාපති දිවරාජයාගේ පොඩිය බලන්න. ඒත් නැත්නම් වර්ණ දිවරාජයාගේ බලන්න. එහෙම නැත්නම් ඊශාන දිවරාජයාගේ පොඩිය බලන්න. මේ පොඩි දැකීමේදී ඒ දෙවියන්ට වියක් ඇති ගැනීමක් උමෝ ගමනක් වන්නේ නැහැ කියන එක සබ්දේව රජය අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ නිදසුනක් සඳහායි. ඒ අතීත ප්‍රවෘත්තියක් අතීත සිද්ධ වූ දෙයක්. ඒ කාලේ සැබවින්ම සක්දේව රජ වුණේ මගමානෝක ළමින් ඉඳලා කවුරුත් නෙමෙයි. අපේ බෝධිසත්වයන් වහන්සේ. අපේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතයක් මේ මගමානෝක ජාති. ඉතින් මේ දේවාරසුර සංග්‍රාමයේ බුදුරජාණන් වහන්සේ වදාළා මොනෙමි ඒ සද්දෝ රජතුමාගේ විධානයෙන් දෙවියන්ගේ කොඩිය බැලීමේදී වියපති ජනෙන් නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ මක්නිසාද? සද්දෝ රජේ ඒ කාලයේදී වීත රාගී කෙනෙක් නෙමෙයි. වීත දෝෂී කෙනෙක් නෙමෙයි. වීත මෝහී කෙනෙක් නෙමෙයි. බය වෙන ප්‍රතිගන්නසුණු කෙනෙක්. ඒ කියන්නේ ඔහු කෙලෙසුන් නැති නොකල බැවින් ඌ අවස්ථානුකූල භාවයටපත් වෙනවා. නමුත් මහණෙනි මම ප්‍රකාශනයක් කරමු. මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකදී හෝ සුත්ත මූලයකදී හෝ විවේකස්ථානයකදී හෝ කැලෑවකදී හෝ ගමකදී හෝ ගෙදරකදී හෝ දවල් කාලේ හෝ රාත්‍රී කාලේ හෝ කොතනකදී කොයි තැනක කොයි වෙලාවකදී හරි බයක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් හෝමෝ ගමනක් ආවොත්
මෙන්න නවාරහාදු පිටිවිලි සිහි කරන්න කියලා ඉතිපිසෝ ගාථා දේශනා කරනවා. මේ ඉතිපිසෝ ගාථාවේ තියෙන ගුණ නාමය සිහි කරනකොට ඒ භය ප්‍රතිගැනීම් සංත්‍රාස සියල්ලම සංකේදෙනවා. යම් මේකෙන් බුදු ගුණ සිහි කරගන්න අමතක වුණා නම් ස්වාකාත ආදී හයක් වූ ධර්ම ගුණ සිහි කරා. ඒ ධර්ම ගුණ සිහි කිරීමේදී භය ප්‍රතිගැනීම් සංත්‍රාස සංකේදෙනවා. යම් හේකින් ධර්ම ගුණය සිහි කරගන්නම සුතුනා නම් සුපතිපන්න කාදී ආදි සංඝ රත්නේ ගුණ නවයේ සිහි කරගන්න. මේ සංඝ ගුණ සිහි කිරීමේදී ධාතක ගැනීම අන්තරාස සියල්ලම සිහි. මේ මක්ඛ සාද මහණෙනි තථාගතයන් වහන්සේ විිත රාජී විිත දෝෂී විිත මොහිති. අදීරු අච්ඡම්මි අනුත්‍රාසේ අපලයි උදාසේ දියෙන්නේ ප්‍රතිගන්නේ සන්ත්‍රාසයකට පත්වන්නේ වගේම පලා යන්නේ නැහැ. උන්වහන්සේ සීල භය සන්ත්‍රාස අවසන් කළ කෙනෙක්. උන්වහන්සේ මොනම දෙයකටවත් බය වෙන්නේ නැහැ. උන්වහන්සේ බුදුවෙන් ඉස්තර වුණත් බය වුණේ නැහැ. බුදු වීම සඳහා වජ්‍රාසනයේ වැඩි ඉන්නකොට ඉරබායන් ඉස්තර වෙලා දසවත් දීපුත්‍රය ආවන්නේ දස දින්තරක් මාවසේනා පිළිගන්නවා. නවමාව වැසියයෙන් උන්වහන්සේ පළවා හරින්න දීකරන්න පැත්තලා අමෙ සිල්වහන්සේ බය වුණේ නැහැ. උන්වහන්සේ සැල වුණේ නැහැ. උන්වහන්සේගේ සූරු කොනක්වත් සලවන්න බැරි වුණා. කවුදේ ලක්නේ? බුදු වෙන ඉස්සර මේ වාඩිලා ඉන්න පමණට. ඉතින් බුදු වෙලා කොහොම බය වෙයිද? අන්තිමේ රසවර්ධී පුත්‍රයා ගර්ජන තර්ජන කළා සිද්ධාර්ථේ වහාම ආසනෙම ඉවත් වෙන්නේ. ওই ආසනෙ හිමි මාතයි කියේ. දෝතකානන් වහන්සේ දැකුවානේ මේ ආසනේ ලබන්ට ඔබ ආරමයේ තිරූ බාට කවුද සාක්ෂි? ඉන් මාර්ගයේ පුත්‍රයා කිව්වා මට මේ ඔක්කොම සාක්ෂි. කොහොම එක හලින්දම සාක්ෂිමම සාක්ෂි කියලා. සිද්ධාර්ථය ඔබට කවුද සාක්ෂි කියලා? උන්වහන්සේ වදාළා මට මුතෙන්දී සාක්ෂි දෙන්න මඟ මෞඛ්‍ය කෙනෙක් මෙතන නැහැ. සහෝදර සහෝදරියෙක් නැහැ. මට සාක්ෂි කෙනෙක් අත්‍යන්තයක වස්තුවක් තියෙනවා. ඒ මුක්ක්වත් නෙමෙයි. දිනස්ස 40000ක් බුදුන් ගණකම ඇති. මහ පොළොව ඊට පෙර පූර්ව જાතියේදී හත් වාරයක් මහ පොළොව කම්පා වෙනසේ මන් දම්පින්කම් කළා කියන බුදුබාපතාව. ජනක් જાති නෙමෙයි විශ්වාන්තර જાතියේදීම වාරහතක් මහ පොළොව කම්පා වුණා මාකල දාන පාරමිතා බලි. එනිසා දක්ෂින ශ්‍රීහත්යේ පොළොවට දික්කොල්ල කිව්වා මා විසින් ලෞතුරා බුදුබාපතා බෝධි සම්භාර තිරුබව සත්‍යනම් මේ මහා ඝන බල පොළව මර සාක්ෂි කිරස තව තීවා කියලා අපදිස්සර මහා පොළව උඹර සකක් මෙන් කැරෙතමින් වැවුලමින් කම්පා වෙන්න ගත්තා ගර්ජනා කළා කොහොමද කියලා හිතනවා කියනවා. නමුත් මේක සදා සිද්ධියක්. මේක සංකල්පනා මාත්‍රයක් නොවේ. මේ මක්නිසාද බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සම්භාර පුරණ අන්තිම ආභාවයේදී සිද්විච්ච අත්තරද්දක් නිසා ලැබුණ විපාක වාරයක්. ඉතින් මේ එදා බෝසතාණන් වහන්සේවත් අහුනේ නැහැ. උන්වහන්සේ ලෝතුරා බුදු වෙලා කෙසේ බය වෙනවද? උන්වහන්සේ සීල බයතට ගැනීම හේතු වෙන 1500 කෙලෙසුන් වාසනා සහිතව සෝදා හැරලයි යම් පිරිසුදු සංතානකේ ජීවත් වෙයි. උන්වහන්සේගේ නම සීතල ප්‍රමණින් පවා සීල ආරක්ෂාව ඒ ශාන්තිය සැලසෙයි. ඉතින් මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ නමය ධර්ම රාජයේ ගුණය සංඝ රාජයේ ගුණ නමය මේ යම සිහි කරගත්තා නම් ඒ කාන්තෙන් භාගත ගැනීම සම්සිදිනවා. බෞද්ධයන් විතරක් නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ පිටක් ලැබෙනවා. පසුගිය කාලේ මේ කාවුරු කිහිපට පමණ පෙර කුඩුම්බක ලාරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා වාසය කරන ඉස්තරේ තියා අබෞද්ධ උපාසක විදිහට අතෝලික උපාසක කෙනෙක්. ඔව අනාන්තරගත වෙලා ඉතින් නිදැල්ල ජීවත් වෙන වන ජීවිතයක් ජීවත්. හැබැයි බෞද්ධයෙක් නෙමෙයි. ඔව් ධම්මානිකයල්ල සුමානිකට දේවතාවර පාල් පොල්ලාදී ගෙනෙල්ල කැලෑවේ ලෙද්දේ සහිතව කෑම හදාගෙන බොහොම ඉවේකව ගත කළා. ඒ දවසක් ඔහුට අලියන් පානේ සිහිනකින් කියලා කියනවා දෙවි කෙනෙක් කියන්නේ නැත්තේ. මිනිස්සු මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න. සෝදාතා මේ මන්ත්‍රය පාඩම් කරගෙන නිතර කියන්නේ කියලා කියන්නේ. ඉතින් මේ මන්ත්‍රය මොහු දන්නවා නිතිපිසෝදාතා දන්නවා බෞද්ධයෙක් නුනට ඕකල්පනා කළා මේක මොකටද මට මම බෞද්ධයෙක් නෙමෙයිනේ.
නමුත් එදා පුදුම සිද්ධියක් එදා හැන්දෑවේ ඔහු ඇවිදගෙන යද්දී දොළපාරකට ගත්තා. දොළපාරකින් ඊළඟට ගොඩවෙන්න හදනකොට දෙවැන්ත වලයි. මූණට මූණ සලාත ආපසු යන්නත් බෑ. මිනිස්සයාට ආපු හැසැරෙන්නත් වෙලාවක් නෑ. හරියට මූණට මූණ ආව. මේ කුජලයකට කාර්ක සිහි වුණයි කිපිසෝගාතා. කිපිසෝගාතා සිහිවෙච්ච ගමන්ම වලසා තැනකින් ආපසට පැනගෙන යන්න ගියා කැලේ. එදා පටන් මේ මිනිස්යාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන වටිනාකම. එනිසා ඔහු කිපිසෝගාතාම රහසාවලට භාවිතා කළා. අන්තිමට බුද්ධාගමත් කැලඳගත්තා. එනිසා තමයි ස්ථානයේ භික්ෂුන් වහන්සේලාට මඟ පෙන්නලා භික්ෂුන් වහන්සේලාට ස්ථානයක් හැටියට පැවරි. පස්සේ උට නම තියෙන්නේ මෛත්‍රී උපාසක. ඔය කැලේදී මන්ත්‍රාලයක් තියෙනවා පසු කාලයක. ඒකට බෞද්ධයන්ට නෙමෙයි අබෞද්ධයන්ට පවා මේවා ඥානසංස ලැබෙනවා කුණුරුවන් ගිදුන සිහිකල මාත්‍රේ. බුදුරජාන් වහන්සේ රජගහනුවර යදීන දවසක බෞද්ධ ළමයෙකුත් අබෞද්ධ ළමයෙකුත් දෙන්න බොහෝම මිත්‍ර වේකට සෙල්ලම් කරන එකාල. බෞද්ධ ළමයා නිතරම කැට ක්‍රීඩාව කරනකොට නමු බුද්ධත්ව කියන. ඔහු කියනවා අබෞද්ධ ළමයා නමු අරහන්තානන්ත වූ පරිදි. අන්තිමේ අබෞද්ධ ළමයා ඒ වචනේ පාඩම් කරගත සෙල්ලම නමු බුද්ධත්ව. දැන් දෙන්නට වරින් වර ජය පරාජය. ඉතිමේ අබෞද්ධ ළමයා දුක්පත් නෝගේ පුතේ. කලේ දර කපල ජීවත් වෙනවා. එක දවසක් පුතක් කියා දෙන්න කරත්තේ අරගෙන කැලෑවට ගියා. සොහොන්දිම අයිනේ කැලෑවේ කරත්තේ නවත්තලා දරසකලා කරත්තේ. ගුණුන් දෙන්න කෑමට ලියලා තුණු අතර උන් ඇවිදගෙන නගරෙටම යන්න ගියේ. හොඳට හැන්දෑවෙලා පුතණුවන්ට කිව්වා දරුවෝ මං එනකන් ඔහ මින්දායි කියලා ගුණුන් එක්ක දෙන්න ගියා. ඉතාලම ඔහු නගරෙටම යන්න සිද්ධ වුණා ගුණුන් දෙන්න සොයාගෙන. අන්තිමේ ගුණුන් දෙන්න සොයාගෙන ඉන්නකොට නගර අධ්වාරයේ වහල්. දැන් ඉන්නකම් පහෝදා උදේ 6 වෙනකම් ඉරපානකම් දෙවියෙක් කිව්වත් ඒ නගර අධ්වාරයේ නම් අරින්නේ නැහැ. ඉතින් ඔහු නගරෙට කොටු වුණා පුතා කරත් ළඟ සංගිණ. මහා සොහොන් සිත්තෙනි අයිනේ මහා කැලෑයි. ඉතින් මේ දරුවාට කෑම ගීම කොහෙන්ද? එළියක් පහනක් කොහෙන්ද? මේ වනාන්තරයේ මැද්දේ දීපරි වනාන්තරයේ මැද්දේ ඔහු අසරණව දැන් කරත්තේ නැහැ. ඔත කියන්න කරන දෙයක් නෑ. කරත්තේ ඇට ගෝණියට ගෝණියට වතුතු වෙලා නිදාගත්තා. රාත්‍රියේ මැදම යාම ආවනේ අමුණුෂෝ දෙන්නේ ගුදුරුෂයාට. ඒක දානරි සමරුන්සේ මේ දරුවගේ කකුලෙන් ඇල්ලුව අනිත් එක්කන එපා කියද්දි මේ දරුවාට සෙල්ලමට පුරුදු වී තිබුණු නම බුද්ධාස වචන කියුණා. අමුණුෂයා බය වුණා කටිගත්තා. යෙවුලන්න ගත්ත දහඩිය වැටුණා. අනිත් එක්කන කෝක තමයි මම එපා කිව්වේ. බුදුගුණ දන්න දරුවෙක් නේ. දැන් මේක වයසරුණ ජීව රාජයාගෙන් දඬුවම් ලැබෙනවා මේ කළ වරදට. නිසා මේ දරුවා දැන් රැක ගන්න ඕනේ. දරුවා අසරණ වෙලාව දරුවාට කුසගෙන තියෙනවා. දරුවාට කෑම ගෙනත් දෙන්න. වහාම සැනකින් කටිරුවන්ගේ මේ වගේ අන්තලින් කෑම ගෙනත් දෙන්න. මෞඛ්‍යන්ගේ දේශේ. එළිය නිකන් කිසිේ ගමනක් නොමිල මේ දෙන්න මෞඛ්‍ය වේසෙන් තෙලිනුත දරුවාට සපසේ නිදා ගන්න කලස්සේ. මොනතරම් පුදුම සිද්ධියක්ද? හැබැයි පසුදා උදෑසන රජතුමාගේ රන්සලිය නිසා මේ දෙන්නා රජු ගෙදරට ගෙන යන්න ලැබුණා. අන්තිමේ රජුරෝ කිය සියල්ල දැනගෙන මේ දෙන්නා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කරගෙන ගිහිල්ලා බණ ඇසුවා. ඒ බණේදී මේ දෙන්නා සෝවාන් වුණා. අසුපාලේකේ පුතා පරිදි වෙලා සෞත්‍රිස්ම සාරහත්. ඉතින් මේ වාගේ අබෞද්ධ ධර්මයකට උනත් අර එක බුදුගුණ වචනයක් පවා කියමින් මොනතරම් සැනසුමක් උදා වුණා. අමනුෂ්‍යෝ දෙන්නෙකුගේ පිහිට ලැබුණා. ඔවුන් දමණය කළ හැකි වුණා. ඔවුන්ගේ පිහිටෙන් පාටි භෝජන අනුභව කළා. එවාගෙම රජතුමා දැක ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණා. බණ අහන්න ලැබුණා. මේ ධර්මයේ ශාසනයකදී අවබෝධයෙන් ලැබුණා. මොනතරම් සැලසුමක් එක වචන නිසා ලැබුණා. මේ වාගේ බුදුගුණ, ධර්මගුණ, සංගුණ වල ශක්තිය ඇතිවෙනවා. කාලන්තිස්ස රජ කාලේ දීඝවාපි චෛත්‍ය ගොඩනගන කාලේ අතරස් පොතෝ දක්වාම සයිති ගුණංගල තිබුණා. වික්ෂූන් වහන්සේලා ගල්බඩොල් වැලි ආදිය ඉදිමම් පෙත්ත දිගේ නැගගලා උඩට ගිහින් තියෙනවා. එක්තරා තරුණ වික්ෂූන් වහන්සේ නමක් උඩට ගිහින් ආපසු එනකොට පාලිසලා වැටුණා. සයිති ගර්භ දිගේ දිස්සාගෙනකොට විමහිතේ ස්වාමීන් වහන්සේලා හඳ නගා කිව්වා, "අදත් මේ ගජක සූත්‍රී සිංතර."
ඒ ස්වාමීන් වහන්සේක වචනින් කියවා ගජාගසිරිත මහරහතීවා. බුදුම සිද්ධිය මේ චෛත්‍යයේ සම මාක්කමට බැඳලා තිබුණු චෛත්‍ය ගර්භයේ ලකෝ ගලෝ දෙක ඉස්තරාට ඇවිල්ලා ගල්පඩිය වගේ ස්වාමීන් වහන්සේගේ පායට ආධාර වුණා. ස්වාමීන් වහන්සේ සුවසේ දිනක බස්වා ගන්න පුළුවන් වුණා. මේ ආසේදී කලා පීචක් ලැබෙන ඇති ගජග්ග සූත්‍රයේ තියෙන අනුදා. ඒ කියන්නේ සූරිසේ මහා අගුත. මේ වාගේ කක් දෙකක් නෙමෙයි. මේකත් ආචාර්ය දේ මේ ගජග්ග සූත්‍රයේ තියෙන බුදුගුණ දහම් ගුණ සංගුණ තුලින් දැක ගන්න පුළුවන්. මහා කප්පිනේ රජතුමා අමතියන් දහසක් දෙනා එක්ක අරවච්චා නීලවාහිනී චන්ද්‍රභාගා තේන ගංගා තුනක් තරණය කෙලේ. මේ බුදුගුණ දහම් ගුණ සංගුණ සිහි කරලා සත්‍යඥා කරා. අනෝජා දේවිය ඇතුළු දහසක් විසවරු සත පිටින් මේ ගංගා තරණය කෙලේ. ඒ වාගේ බුදුගුණ දහම් ගුණ සංගුණ සත්‍යඥා කරා. මේ වාගේ කම් දෙකක් නෙමේ අනේක දෙයින් අපට පැහැදිලිව පේන්න කියනවා මේ තුනුරුවන්ගේ ගුණ සම්භාරයේ කියන අනුකම්පාව. ඒක නිසා මේ ගජග්ග සූත්‍රය ඉතාමත්ම ගෞරවයෙන් අපි භාවිත කළ යුතුයි. 1985 දෙසැම්බර් මාස 4 වෙනිදා හිමලවාරණ සේනාසනේ මහා රබ්බකලේනේ මම සාත්‍රි ගතකලේ පළවෙනි දවසේදී අලුයම් කාලයේ කුණට පමණ ඉතා වැඩගත් දයක් මත පණිවිඩයක් ලැබුණම මොනවාද පණිවිඩේ? අලුයම් කාලේ බොහෝම ලස්සන අංගමයක ලස්සන පාරක්. මේ පාර දිගේම එක්තරා සදහවත් කෙනෙක් නෙළුම් මල් අතුරනවා. මේ නෙළුම් මල් අතුරන පාරේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සියවිසින් වැඩේ. මම පැත්තට ඉඳගෙන සමීපයට වෙලා දොර සංගා අඳගෙන බුදුගුණ කිව්වා. බුදුගුණ කියනකොට මේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සමීපයට සමීප වෙලා මට අනුශාසනාවක් දුන්නා. මම ගජග්ග සූත්‍රයක් කියන්නේ. එදා ඉඳලා මං ගජග්ග සූත්‍රයක් ඒ කුටියේදී සජ්ජායනා කළා. ඊට කලින් කිව්ව තුන් සූත්‍රය පමණයි. මේ ගජග්ග සූත්‍රයේ දෙවියන් බොහෝම ප්‍රේතරන් නිසායි දෙවියන්ගේ කෙනෙක් දෙවියන්ගේ තිනුයි ඒ දර්ශනය මට ලැබුණු තුන මම තේරුණා. 1975 ජූලි මාසේ 12 වෙනිදා පමණ දිනක අභිධර්ම පාඩමක් පටන් ගන්න වෙලාවේ ඒ අභිධර්ම ඉගෙන ගන්න ඉස්සේ 12 තරම් අපේ සංඝ පිරිසට මම අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාවෙන් මම ප්‍රශ්නයක් නැගුවා අපේ මනුෂ්‍ය ලෝකයේ මාස 3ක් තරම් කාලයෙන් තමයි පෞද්ගලිකවන්නේ ධර්ම දේශනා කියලා අභිධර්ම දේශනා. ඒක මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් මාස 3යි. දිව්‍ය වර්ෂ ප්‍රමාණයෙන් කොච්චර වෙලාවක්ද කියලා මම ප්‍රශ්න කළා. හැබැයි මම පොතක දැකලා තිබුණේ නැහැ. අහලා තිබුණේ නැහැ. ඉතින් මම ප්‍රශ්න කළාම මා ඒකට පිළිතුරු නොදුන්නොත් ඒකත් වරදක්. ඉතින් ශිෂ්‍ය පිළිතුරු කොහොමද දන්නේ? මේක ස්වල්ප වෙලාවක් ශාසනාකාරී වුණා. කිසි කෙනෙක් නෑ පිළිතුරු දෙන්න, මටත් පිළිතුරු දෙන්න පුළුවන් කමක් වුණේ නැහැ. මම එකවර කිසි සෝදාකාර සිහි කරලා සිතින් අදිස්ථාන කළා මෙන්න මේ නවාදරාදී ගුණේ ගුණ ඇතේ සරුවක්ෂ සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ දේශනේ පැවැත්වේ. මේ නවාදරාදී බුදුගුණ බලයෙන් මට ඒ වෙලාව හරියට සිහිපත් වේවා කියලා අදිස්ථාන කළා. බුදුම සිද්ධියක් දෙවි කෙනෙක් කියන වගේ සපාතම අහකින් අදාසක් ආවා විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා හිතගෙන එනකොට මම එක වචනයෙන්ම ප්‍රකාශ කළා විනාඩි 9යි කියලා. දීලෝක විනාඩි 9යි අපත මාස 3. පස්සේ මම සිද්ධ පිළිසත් ඒක මේ ගණන් හදලා දැලුවා. හරියටම හරි. අපට අවුරුදු 100ක් එයි ඒක දවසයි. එතකොට අපට අවුරුදු 100 කියන්නේ මාස 1200ක්නේ. ඒක 66යි. දීලෝකට 66යි. ඉතින් අපි අන්තිමට ඒ 1200 බෙදලා බැලුවා. 1200 දාස් කරලා බැලලා ඒක විනාඩි වලින් බෙදුවාම ඉන්න මාසයකට විනාඩි 3ක්. දාස් 10කට විනාඩියක්. දාස් 10කට විනාඩියක් ජීවි ලෝකේ වාර්ෂික අප්‍රමාණයෙන් අපේ දවස් 10ක් ඒ විනාඩියක්. ඉතින් දවස් 90නේ එනවා විනාඩි 9ක්. පුදුම ආත්මයක් නේද කියලා මට හිතුණා. එතවාසේ මේ සුළු දෙයක් නමුත් මේ වාගේ නෙමෙයි විහිසුණු අන්තදායක අවස්ථාවලදී සවා මේ ගජග්ග සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මිත්‍ය සූත්‍රය කියන මේ ශ්‍රී මුඛ දේශනා හතරක් අද එම නීති කාර්යාලයේදී මහා සංඝ රත්නයේ සජ්ජායනා කළා. මේ මහා මංගල සූත්‍රයේ කියවන දසදහසක් ලෝක ධාතු වාසී දෙවියන් ත්‍රිමයන් අතර කෝටි ලක්ෂයක් රහත් භාගපත් වූ දේශනාවක් අසංකේයයක් විසේ සෝවාන් ආදී මාර්ගඵල විශේෂණ
සීනු සරුවක් යනවාස්ලා දෙතන දේශනාවක්. රජග්ග සූත්‍රයේ ගාථා තුනක් තිබෙනවා. සතන සූත්‍ර දේශනාව විශාලා මහනුද්ද දේශනාක සරදාය. රෝග බය දුරු විච්ඡ බය අමනුෂ්‍ය බය ශනිකර සංසඳිනු අතරත කෝටි ලක්ෂයක් මුණු නැහි. එහි ආනුභාව පැතිර පවත්නා සූත්‍රයක් බවට පත් වෙනවා. මේ දේශනේ දිනාතක් සරුවක් යනවාසේ සංඝාගාර ශාලාවේ දේශනා කළා. දිනාතේනික දවසක 84000 දෙනෙක් පිළිස මඟකන නිවන්නේ. උළුමා විශාලා මහනුවර 100%ක්ම බෞද්ධයන් බවට පත් උනේ මේ දේශනාවෙන් පස්සේ. ඊළඟට කරණීය මෙත් සූත්‍රයේ දේශිය ආරණ්‍ය නිවාසයේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා 500ක් නමක. මේ 500 දෙනා වහන්සේ තමනුෂ්‍යයන්ගෙන් හිංසා පීඩා වෙච්ච වෙලාවේ කරුවක් යන වහන්සේ ආරක්ෂා පිණිස භාවනා පිණිස ගාථා 10ක් ඇති කරණීය සූත්‍රය. මේ කරණීය සූත්‍රයේ භාවිතා කිරීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පාදක කරන විදර්ශනා වැඩුවා. අන්තිමේ ඒ විදර්ශනා මාර්ගයෙන් මාත්‍යක් ගත වෙන්න මැත්තේ සිඳු කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවන් දෙවියන් ප්‍රේ කරන, මිනිසයන් ප්‍රේ කරන, අසුරු අන්තරා නිවාරණය කරන මහානුභාව සම්පන්න ආරක්ෂක දේශනාවක්. එතකොට හිතෑති මිනිසයන් පමණක් නෙමෙයි, හිතෑති මේ අතීතනික වස්තුන්ද පවා මේ ශක්තිය බලපාන. ඒ නිසාම මේ පිරිත්කරන්ද, පිරිත් නූල්, පිරිත් තෙල්, පිරිත් වැලි, පිරිත් ගල්, පිරිත් හඳුන් කාට මේවා තැන්පත් කරන්නේ. ඒ වාටත් මේ පිරිත්ේ බලයේ පිහිටලා. මේ පිරිත් දේශනාවන් අද පමණක් නෙමෙයි, බුද්ධෝත්පාද කාලවලව පවාතයිති කියලා. අර තේලපත්ත ජාතක දේශනා බලන්න, අපේ බුදුරජාණන් වහන්සේ නම සාදු කුමාරයෙකුට උපදෙස් දුන්නා, මේ ගන්ධාර රටට ගියොත් දවස් 7කින් ඔබට රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන කාර්යය අතරමඟ බොහෝ අපනිෂ්ක උපාද්‍රව තියෙනවා. ඒකට මෙන්න මේ පිරිත් නූල අපේ ගෙනියන්න. ඒවා මේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිත් නූලක් දුන්නා. අතේ එකක් බැඳලා පිරිත් පන්දුවක් අතර දුන්නා. මේක තමන් ගිහිල්ලා රාත්‍රී නවතන තැන වටේට ඇදලා ඒ මැස නවතී. සෝතු උපාද්‍රව තියෙනවා. ඒ වගේමයි ඒ කුමාරයාට තව පස් දිනක් ගියා. පස් දිනාම අතරමඟ දිනාසු වුණා. මේ කුමාරයා පමණ පිරිත් නූලේ අනුභවයක් උපදේශයක් අනුගමනය කිරීම නිසා නිරුපද්‍රවතු ගිහින් හත්වෙනි දවසේ රාජ්‍යත්වයට පත් වුණා. මේ පිරිත් නූල් භාවිතයේ ඒ කාලේ පවා තිබුණා. අද පමණක් නෙමෙයි, අබුද්ධෝත්පාද කාලවල. එතකොට මේ විදිහට පිරිත් කියන එක බොහෝ මානුභාව සම්පන්න දෙයක්. ඉතින් අද මේ නීති කාර්යාලයේදී මේ පිරිත් සජ්ජායනා කිරීමේ බලාපොරොත්තු වන්නේ අවුරුදු 5කට 7කට පමණ කාලය වෙනවා ඉදම ඉලකාරගෙන ගොඩනැගිලි ආරම්භ කළා. ඉතින් මේකද තමයි ඒ කටයුතු ඉම කරගන්න ලැබිලා තියෙන තවස්සුළු සුළු වැඩ තියෙන බව කියුවා. ඉතින් ඉදිරියට ස්ථානීය බලාපොරොත්තු වන්නේ නීතිච්ච සමාගමේ කටයුතු බොහෝම නිරුපද්‍රිතව පවත්වමින් රටට ජාතියේ සාගමට ජනතාවට සේවයක් කරලා ඒ සේවයේ තුලින් තම තමා බලාපොරොත්තු වෙන ලෞකික ලෝකෝත්තර පරමාර්ථයන් සාකච්ඡා කරගන්න. සැබැවින්ම පිරිසුදු සිතින් යමක් කරනවා නම් ඒ දේ සාර්ථක වෙනවා. ඒකා මේ පිරිත් දේශනා තුළින් සංඝ රත්නයේ තෙම ස්පර්ශ කරගැනීමෙන් සංඝ රත්නයේ වඳුන් පිදුම් කිරීමෙන් සුනුරුවන් වඩා ඉදීමෙන් තෙල් මල් පහන් සුවඳ දුම් ආදීන් පූජා සත්කාර කිරීමෙන් එහි රාජකාරී කටයුතු කරන්න කලින්ම සුනුරුවන්ද පරිභෝග කරගැනීමෙන් ඒ ස්ථානයේ බොහොම පුණ්‍යවන්ත තැනක් වාසනාවන්ත තැනක් ආරක්ෂාකාරී තැනක් බවට පත්වෙනවා. ලිතා හැම ආකාරයකින්ම ඥාන සම්ප්‍රයුක්ත තින්කමක් මේ සම්පූර්ණ කෙරේ. ඒක මේ මාසයේ තුලදීම සිතේ හෝ සිද්ධ කරගන්න බලාපොරොත්තු වුණා පින්වත් මහින්ද මහත්මයලා. ඒකේ ඒ විදිහට මිෂ්ඨ සිද්ධවන්ද යෙදුන අයක අපි සතුට වෙනවා. ඒකට දැන් මේ වේලාවේ මේ වැඩම කරවාගත්ත ස්වාමීන් වහන්සේලා උදෙසා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව සූදානම් කරගත් දානවත් යාත්‍ර භාගයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ දන් සම්පූර්ණ ජන්නා පිළිකර බාණ්ඩ පූජා කළා. සීල සමාදානීය තුන වතාවත් සියල්ල සම්පූර්ණ කළා. මෛත්‍රී කයින් මෛත්‍රී වචෙන් මෛත්‍රී සිතින් දාන සීල භාවනා වශයෙන් මේ යත්පත් කරගත් කුසල සම්භාර ධර්මය විශේෂයෙන් වර්ෂ දෙකක පෙර අභාවත් ප්‍රාප්තෝ පින්වත්ේ එල්.එච්.එල්. හරිදාස මෙතුමාණන්ට ඒ ගුණවත් මෑණියන්ගේ තේ පියාණන්ගේ පරිලෝකීය මෞර්තිය සහෝදර සහෝදරී සුළු මෞර්තිය මහා මෞර්තිය ආදි කොට ඇති සත්මුතු පරම්පරාවක දීකත් එපිට වූද සකල ඥාති බන්දු වර්ගයාට එවාගේ මෞර්තිය දෙතලගේ දරාබර පුත්‍ර හේමමානි සංඝාරදාස දරුවාට
එවැගේම ජේෂ්ඨ පුත්‍ර ඉලා පරිස්සන්දර හරදාත ඒ මහත්මයාට තවත් සලාපරොත්තු වෙන තින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට ඒ කුසල සම්භාරයක්වත් වේවා. එවැගේම තිනවත් අධිනීතිත්‍ය මහින්ද හරදාස මහත්මාණන්ගේ කුල නීතිත්‍ය සමාගමේ නිර්මාතෘවර තිනවත් එස් අම්බලවානර මහත්මයාට එවැගේම කුඩා කිත්තිවැල්ල මහත්මයාට කල්‍යාණ මිත්‍රත්වයෙන් අපි සිහිපත් කරමින් තින් සම්නිවේදනය වෙනවා. ඒ දෙපළටත් මේ කුසල සම්භාරයක්වත් වේවා. සීමා ත්‍යානන් වහන්සේ ඇතුළු ත්‍යානන් වහන්සේ වගේ උපකාරව සිටී අම්බලවානර මහත්මයලා කුඩා කිත්තිවැල්ල මහත්මයලානි සත්පුරුෂයන්ට මේ කුසල සම්භාරයේ තින් සතර වසනාතුරු ස්වර්ණ සංඛ්‍යාත සංසත් සිද්ධ වේවා. භවයක් පාසා ආයුර්ණ සපබල ප්‍රඥා විදිමින් කාර්මී පුරාගත හැකි වේවා. කෙලවරපතු බෝධියානෙකින් ලෝකෝත්තරාමා මහ නිවන් සුවක් වේවා. ආශා කරුණාවෙන් පින් සම්පූර්ණ. එවාගේම සාසන ආරක්ෂක ලෝකපාල කාස්මාරක්ෂක ඉස්තිදේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් මෙතින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාක බෞද්ධ ජනතාවට ඒ නිවසේත මේ භූමියට රජුන් නීතිශ්‍රේ කාර්යාලයට ඒකිත මණ්ඩලයට අනුගත ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙතුවා. චතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවක් වේවා ආදී මණ්ඩලයට පින් දෙනවා. මේ මිහිතවත් මඳා කෛතවත් සෑම සත්‍යයන්ට සසල භගමෝර වාසීන්ට අවක ගම් නගර ලංකාව ගම දින මේ ශාක්‍යල සීනි ශාක්‍යල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයාට මෙකින් අත් වේවා. සීලම සත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සර්වං සරණේත්වා, නිවන් මඟ ගමන් කෙරේත්වා, ආරි සත්‍ය බෝධෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආශා මෛත්‍රීන් තින් කරමු. පිටවත් නදා සහිතවා සෑම සත්‍යයන්ට මේ පූජනීස්ථානේ මෙමෙ ස්ථානයේ පටන් අවිචේ පතම් භවග්‍රේ දක්වා සිස්සේ භූමිතල වාසයෙන් ඇතුළු සමට මේ කුසල සම්භාර හේතුවෙන් ඉදිරි අනාගතයේ තම තමා බලාපොරොත්තු වන ලෝය දෝතුරා සංසිද්ධ වේවා. එවාගේම සින්වත් අධිමිත්‍ය මහින්ද හරදාස මෙතුමාණන් එම නෝනා මහත්මිය ගරුදෙස ඇතුළු කවුලේ සමට එවාගේ සින්වත් හරදාස මෑණියන් සින්වත් කුමාර හරදාස මහත්මිය එම අශෝකා මහත්මිය ගරුතුම් කුල ඇතුළු කවුලේ සමට එවාගේම සින්වත් ප්‍රියන්ත හරදාස මහත්මයා, මහේෂ් හරදාස මහත්මයා, ඕස්ට්‍රේලියාවේ සිට සුදු මහත්මයා ආදී පවුලේ සිටින දෙනාටත්, කාන්තිගේ සහෝදරිය සොනියටත්, එලක් මහත්මයාගේ දයාබරේම නෝනා මහත්මයා ගරු සම්පලටත්, එවාගේ මේට සහභාගී වෙන සින්වත් මහින්ද මහත්මයාගේ නීතිශ්‍ර සමාගමේ සීලම සමාජික පිරිසටත්, නීතිශ්‍ර මහතුරුන්ටත්, නෝනා මහතුරුන්ටත්, මේ පවුල්වල කනටත්, මේ අවස්ථාවට සහභාගී වෙච්ච සාදුක්‍යා පහදරාගත් සමතත් මෙලොව වශයෙන් සකලාන්තරායේ සර්වෝපද්දර වැන්නිවාරණය වේවා. ආරක්ෂාව සෙත සාන්තය සැලසේවා. සතවර්ෂ කාලයක්ම දීර්ඝාවස ලැබේවා. සබල සබල පීවරක් පාගාම රක්නත්‍රිය සතුතුන් සූවිසි මහාගුණයේ අසේමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා. කදුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් රසනිස අවියා උදාවි දේතුන් වියක් හැතගැනීමක් අන්තරාවක් සංත්‍රාසයක් කොමෝත් ගමනයක් ආපදාවක් හිංසාවක් හේතාවක් නියසනයක් සිහිලිකින්වත් නොමවේවා. කුසල් අරමුණේ සමදාම කායික මානසික සනිසිල්ලේ සැතුන් ඉන්දියාව සැතුන් අවදිනේවා. නපුරු සිහිනයක් නැතනේවා. දෙවියන්ට ප්‍රියමේවා, මනුෂ්‍යයන්ට ප්‍රියමේවා. දෙවියන්ගේ ධනය ආරක්ෂා නිරතුරුව ලැබේවා. ගුණනුවණින් ධනධානී යසීසුනේ ආයුවර්ණ සැපබල ප්‍රඥාවෙන් පෙරපස දිනෙ සදක් මෙන් දියුණු වේවා. සේලෝම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමෘජමත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා. සේවක් කල හතරඥාර බුදුසසුනේ දානශීල භාවනාදී පාරමී පුරා ගැනීමට සත්‍යයේ බලයේ ධෛර්යයේ වීරියේ ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍රානුභාව බලෙන් ලැබේවා. සංසාර ගමනේදීද ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ජාති ජාතිත් ලැබේවා. සිංහවත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිත මිතුරන්
සේවක සේවිකාවන් සතු එකම ධර්ම මණ්ඩපයකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිමි සනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ පිණිස මේ උදාර කුසල සම්භාරය අප සෑම දිනාට එකසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධං කියායුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සංඝ සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.